රයිනි ගුණතිලක කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණ ගායක ගායිකා යුවලකගේ වැඩිමහල් දියණිය. ඇය නොබෝදා වික්කසාද වුණා. ඉතින් ඊට පස්සේ ඇය ගැන තොරතුරු වැඩි දෙනෙක් දන්නේ නැතුව ඇති. අද මම කියන්න යන්නේ ඇය ගැන අලුත්ම තොරතුරු කිපයක්. ඇය මෙහිම කියනවා මම ආයේ කවදාවත් ආදරය කරන්න නැහැ. ආයේ බඳින්නේ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. එක දෙයක් නිසා මට පුංචි බයක් තියෙනවා. ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ. මම ආදරවන්තියක් වෙනවා අනිවාර්යයෙන්ම. මට ආදරේ ඕන. දෙමෝපියන්ගේ අඩිපාරේ යමින් කලහලුවට පාතැබූ රයිනී චාරුකා අදවන විට රටම හඳුනන ගායිකාවක්. මගේ ජීවිතයට ආදරේ ඕන. මම ආදරයට ගොඩක් ආදරේ කරන කෙනෙක්. අවුරුදු 7කට පස්සේ රයිනී එළිදක්වපු කලුවරට බය හින්දා ගීතේ පසුගිය කාලේ බොහෝ දෙනෙක් කතා බහට ලක් වුණා. ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දුන්න ඇය අද ගෙවන ජීවිතයේ මේ විදියට තමයි ඇය පවසන්නේ. මම පසුගිය සැප්තැම්බර් මාසෙ පටන් එක දිගට විදේශ රටවල ප්‍රසංග වලට සහභාගී වෙනවා. ඉතින් වෙනත් නිර්මාණයක් කරන්න කාලයක් ලැබුණේ නැහැ. ලංකාවේ රැඳෙන්න කාලයක් නැති තරම් මේ අවුරුද්දටම සති දෙකයි මේ වෙන විට මම ලංකාවේ රැඳිලා තියෙන්නේ. ලංකාවේ දැන් එක දිගට කොන්සර්ට් පැවැත්වෙනවා. මොකද අවුරුදු 3ක් පුරාවට මිනිස්සුන්ට විනෝදාස්වාදයේ කියන දේ විඳින්න බැරි වුණානේ. විදේශ රටවල ඉන්න අපේ රටේ මිනිස්සුන් මේ විදියට ප්‍රසංග සංවිධානය කරනවා. බොහෝ විට විදේශ සංචාරවලට සහභාගී වන කලාකරුවෝ කීප දිනක්ම ඉන්නවා. මමත් ඒ අතරින් එක්කෙනෙක්. ඒක ලකු වාසනාවක් කියලායි මට හිතෙන්නේ. ලංකාවට වඩා ටිකක් වෙනස් ප්‍රතිචාර පිටරටවලින් ලැබෙනවා. ඒකට හේතුව තමයි අපේ රටේ ප්‍රසංගයක් පවත්වද්දී කලාකරුවෝ පහක් හයක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වෙනවා. එතනදී එක එක්කෙනාට කැමති රසිකයෝ තමයි සහභාගී වෙන්නේ. නමුත් විදේශ රටවල ප්‍රසංගයක් පවත්වද්දී එහෙම වෙන්නේ නැහැ. මේවා සෝලෝ කන්සර්ට්. බොහෝ දුරට තනි කෙනෙක් හෝ දෙන්නයි. එතනදී ප්‍රේක්ෂකයෝ එන්නේ මං වෙනුවෙන්. අලුත් නිර්මාණ කරනවා කිව්වට කරන්නම් වාලි කරන්නත් බෑනේ. බොහෝ දෙනෙක් ලස්සන ගීත එවනවා. තනු එවනවා. නමුත් ඒවා බලද්දි මට දැනෙනවා මට වැඩිය හොඳට වෙන කෙනෙක් ඒවා කරයි කියලා. බොහෝ වෙලාවලට මගේ හිතට ආපු කෙනාට ඒ ගීතේ යොමු කරනවා. ඇත්තම කිව්වොත් ලංකාවේ ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර දක්වන විදිය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒක ඇත්තටම ලස්සනයි. එහෙම එනකොට අමතර වුණත් ඔවුන් වෙනුවෙන් ගීත ගායනා කරන්න අපිට පුළුවන්. අපේ පවුල හරිම පුංචි එකක්. අම්මා තාත්තා නංගි සහ මම තමයි ඒ පවුල තුල ඉන්නේ. සාමාන්‍යයෙන් අම්මේ කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ දිහා බලලා සතුටු වෙනවා. එහැඟීම් මම කලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මට නංගි ගැන දැනෙන හැඟීමත් එක්ක මම හිතනවා මට මේ දැනෙන්නේ අම්මා තාත්තට තමන්ගේ දරුවෝ ගැන දැනෙන ඒ හැඟීම හා සමාන දෙයක් කියලා. එයා ජාත්‍යන්තරයට යනකොට මම හදවතින්ම ඒ සතුට වින්දා. මම සනුක එක්ක 2017 වසරේදී ගීතයක් කළා. නමුත් තවම එළිදක්වන්න ලැබුණේ නැහැ. ඒක නම් කළේ ප්‍රේමලන්තේ කියලා. අපිට ඕන වුණේ හොඳ වීඩියෝ එකක් කරන්න. නමුත් ඒ කාලෙත් බජට් එක ලක්ෂ 30ක් විතර වුණා. එතනදී අපිට තීරණයක් ගන්න සිද්ධ වුණා මේක කරනවද නැද්ද කියලා. බොහෝ දුරට ලබන වසරේ ඒ ගීතය රසිකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 3කට පස්සේ නිර්මාණයක් එළිදක්වපු නිසා කළුවරට බයයි ගීතය ගැන බොහෝ කතා බහට ලක් වුණා. මමයි මේ රූප රචනාවට පෙනී ඉන්නේ. ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා තිබුණා කියලා හිතන්න බෑ. මොකද මම දිගටම ප්‍රසංගවල සහභාගී වුණා. වෙනස්කම් ගොඩක් එක්ක ෆිල්ම් එකක් වගේ රූප රචනාවක් ඉදිරිපත් කළ එකත් එක හේතුවක් වෙන්න ඇති එම ගීතය ජනප්‍රිය වෙන්න. මේ රූප රචනාව නිසා නොයෙකුත් කටකතා පැතිරුණා. ඒත් ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මොකද මට මතකයි තරුමිණි ඔච්චම් ගීතය කරන කාලෙත් මේ වගේම කතාවක් හැදුණා. ඉන්පස්සේ මතකද හැන්දෑවේ ගීතයටත් නිලිල කඳුගැටේ ගීතයටත් ඒ වගේම එක එක්කෙනා සම්බන්ධ කරලා කටකතා හැදුණා. ජීවිතය ගැන මීට වඩා පරිස්සමින් තීරණ ගන්න තිබුණා කියලා අද මට හිතෙනවා. ඒ කාලේ පෙනිපෙනී දැන දැනම තමයි සමහර තීරණ ගත්තේ. වයසත් එක්ක යම් යම් දේවල් තේරුම් ගද්දී අපි කාට වුණත් හිතෙනවා අපරාධ මෙහෙම දෙයක් කළේ කියලා. ඒ දේ නොකර හිටියනම් හරි කියලා වගේ දේවලුත් හිතෙනවා. නමුත් මම ජීවිතය ගැන පසුතැවෙන්නේ නැහැ. මොකද මම කැමති නැහැ මගේ ජීවිතය ගැන ඒ විදිහට දකින්න. ජීවිතේ හැම අවස්ථාවකින්ම අපිට යම් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා. මටත් ඒ පෙර පුහුණුවකට ලැබුණු අවස්ථාව කියලා හිතලා අද මම ගොඩාක් සතුටින් ඉන්නවා. මම ආදරේ නෑත් වෙලා නැහැ. මගේ ජීවිතයට ආදරේ ඕන. මම ආදරයට ගොඩක් ආදරේ කරන කෙනෙක්. මම ආයේ කවදාවත් ආදරේ කරන්නේ නැහැ. ආයේ බඳින්නේ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක් වෙනවා. එක දෙයක් නිසා මට පුංචි බයක් තියෙනවා. ඒ හැරෙන්න වෙන දෙයක් නැහැ. මම ආදරවන්තියක් වෙනවා අනිවාර්යයෙන්ම. මට ආදරේ ඕන. ආදරයේ යෝජනා එක එක විදිහට අයගෙන් එනවා. සාමාන්‍ය මිනිසුන්ගෙන් වගේම ඉහළ තත්ත්වයේ අයගෙනුත්. නමුත් එහෙම යෝජනාවට මම කැමති වෙන්නේ නැහැ. මට ඒ අය ගැන හැඟීමක් දැනෙන්න ඕනි. මතකද හැන්දෑවේ ගීතෙන් පස්සේ මම දැන් අවුරුදු 12ක් ගත වෙලා තියෙනවා.
ඒ ගීතයට තියෙන රසික ආදරය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා මට රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් මං හිතනවා මට එහෙම කරන්න පුළුවන් කියලා එහෙම වුණොත් මං ඒදි බාර ගන්නවා දිවයින පුවත්පත්ේ මහේෂ් එදිරිසිංහගේ සාකච්ඡාවක් ඇතුළෙන් උපුටා ගැනීම අන්තර්ජාලයේ අමතක කරන්න එපා subscribe කරන්න ස්ටුඩියෝ ජා